ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළවෙනි ඉනිමේදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් හතරේ පහරවල් දහසක් එල්ල කරපු ශ්‍රී ලංකාවේ දහවන ක්‍රීඩකයා බවට පත්වනවා. ඉතින් ඒ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු කරගන්නේ පළවෙනි ඉනිමේදී ලකුණු 93ක් ලබා ගනිද්දී හතරේ පහරවල් 11ක් ලබාගෙන. නමුත් ඔහු ක්‍රීඩා පිටියට ඇවිල්ලා හතරේ පහරවල් දෙකක් ගහනකොට ඔහුගේ හතරේ පහරවල් දහස සම්පූර්ණ වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හතරේ පහරවල් ප්‍රමාණයක් එල්ල කරලා තියෙන්නේ කුමාර සංගක්කාර සම්පූර්ණ ඉනිම් 659කදී හතරේ පහරවල් 3015ක් එල්ල කරලා තියෙනවා. ඉතින් වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් නැත්නම් 3000 සීමාව පසු කරලා තියෙන එකම එක ක්‍රීඩකයා තමයි කුමාර සංගක්කාර මහලේ ජයවර්ධන දෙවන ස්ථානයේ ඉනිම් 720කදී 2679ක් තමයි හතරේ පහරවල් එල්ල කරලා තියෙන්නේ. සනත් ජයසූරිය අංක 3 ඉන්නවා 647කදී ඉනිම් 2486ක්. තිලකරත්න දිර්ෂාන ඉනිම් 527කදී 2011ක්. අරවින්ද සිල්වා ඉනිම් 455කදී 1468ක්. මාවනතපත්තු ඉනිම් 416කදී 1419ක්. ඇන්ජලෝ මැතිව්ස් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයා ඉනිම් 457කදී 1335ක්. උපුල් තරංග තේරීම් කමිටු ප්‍රධානියා ඉනිම් 306කදී 1078ක්. අර්ජුන රණතුංග හිටපු නායකයා ඉනිම් 410කදී 1076ක්. කුසල් මෙන්ඩිස් 10වන ස්ථානයේ ඉනිම් 308කදී හතරේ පහරවල් 109ක් එල්ල කරමින් ඔහුත් එකතු වෙනවා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් වල හතරේ පහරවල් දහස සම්පූර්ණ කරපු ජාත්‍යන්තර ක්‍රීඩකයා විදිහට. එතකොට මේකේ බැලු බැල්මට අපිට පේන තියෙන්නේ හතරේ පහරවල් 3000ක් එල්ල කරපු එකම එක ක්‍රීඩකයා ඉන්නේ ඒ ලෝකපුරුෂ කුමාර සංගක්කාර විතරමයි. එතකොට 2000 සම්පූර්ණ කරපු ක්‍රීඩකයන් 3 දෙනෙක් සිටිනවා. මහල ජයවර්ධන, සනත් ජයසූරිය සහ තිලකරත්න දිල්ෂාන්. ඒ වගේම 16 සීමාවේ ක්‍රීඩකයන් සිටිනවා 6 දෙනෙක් කුසල් මෙන්ඩිසුත් ඇතුළුව. එතකොට එහෙම බලපුවම අරවින්ද සිල්වා, මාව නතපත්තු, ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, අර්ජුන රණතුංග සහ කුසල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයන් 6 දෙනා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් 1000ත් 2000ත් අතර සිටින ක්‍රීඩකයන් බවට පත්වන්නේ. විශේෂයෙන්ම 2000 කියනටත් බෑ, 1500ත් අතර සිටින ක්‍රීඩකයන් විදිහට අපට නම් කරන්නට පුළුවන්. ඉතින් කුසල් මෙන්ඩිස් තව දුර යන්නට පුළුවන්, ඇන්ජලෝ මැතිව්ස්ටත් තව ටිකක් දුර යන්නට පුළුවන්. මොකද ඔහු තවමත් රටා දෙකක් විතර ක්‍රීඩා කරන නිසා. ඉතින් මේ ලයිස්තුවේ ඒ ක්‍රීඩකයන් දෙදෙනාට පමණයි ඉදිරියට යන්නට පුළුවන්. ඉතින් පසුපසින් එන ක්‍රීඩකයන්ට මෙතනට එකතු වෙන්නට පුළුවන් ඉදිරියේදී. channel එක subscribe කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.